සියලු මංගල කරුණු කෙටියෙන් විස්තර කර දෙන සාරාංශ ධර්මදේශනය. නමස්කාර වේවා බුදු රුවනට, සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම් රුවනට, සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට, සමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට, සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ වෙසක් නිමිතිකටගෙන ශ්‍රද්ධා විශේෂ වෙසක් දායකත්ව ධර්ම දේශනා මාලාව යටතේ අපි ඉගෙන ගත්තේ මහා මංගල සූත්‍ර දේශනාව. අපි දැන් මේ මහා මංගල සූත්‍ර දේශනාව කෙටියෙන් සැකෙවින් සාරාංශ වශයෙන් ඉගෙන ගනිමු. මේ මහා මංගල සූත්‍ර දේශනාව කියන්නේ කුමක්ද කියලා. අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණයින් පස්සේ දේමිනිසුන්ට රැකවරණේ සැදෙනවා. මේ දසදහසක් ලෝක ධාතුවටම බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ ජම්බුද්වීපේ විතරයි. එතකොට මේ දසදහසක් ලෝක ධාතු, මේ වගේ ජම්බුද්වීප දසදහසක් තියෙනවා. හැබැයි පහළ වෙන්නේ මේ ජම්බුද්වීපේ විතරයි. එතකොට මේ දසදහසක් ලෝක ධාතු වල දෙවරුන්ටම තියෙන එකම රැකවරණය අපේ බුදුරජාණන් වහන්සේ. සියලු බ්‍රහ්මීන්ට තියෙන එකම රැකවරණේ පිළිසරණ අපේ බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ දෙවරු ඔක්කොම එකතු වෙලා තමයි අපේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේ බෝසත් අවදීදී, කාලෝ යන්ති මාවීර උපජ්ජමාතු කුච්චිය සදේවකන්තාරයන්තෝ බුද්ධස්ස අමතම් පදං කියලා. ඉතින් ඒ දෙවරු තමයි උන්වහන්සේ උපන් දවසේ පටන් ආරක්ෂාවල් රැකවල් යෙදුවේ. සම්බුද්ධත්වයට පත් වුණයින් පස්සේ උන්වහන්සේගේ රැකවරණේ සියලු දෙවිවරුන්ට තියෙන්නේ. එතකොට උන්වහන්සේ පහළ වුණාට පස්සේ ඉන්දියාවේ, ජම්බුද්දීපය කියන්නේ මෙහි නෙවෙයිනේ, කොයි ජම්බුද්දීපය කියන්නේ ඉන්දියාවේනේ. ඉන්දියාවේ හිටියා මිනිස්සෙක් දිට්ඨ මංගලික කියලා. මේ මිනිස්සයා කියාගෙන ගියා දකින දේවල් තමයි සුබදායක වෙන්නේ, මංගලදායක වෙන්නේ, යහපත පිණිස පවතින්නේ, සුබ පිණිස පවතින්නේ. මොන වගේ දේවල්ද? දකින දේවල්. තව එක්කෙනෙක් කියාගෙන ගියා නෑ නෑ නෑ, උහි කිව්වට මේ දකින දේවල් මංගලදායකයි සුබදායකයි යහපත පිණිස පවතිනවා කියලා එක වෙන්න බැහැනෝ. එහෙමනම් මොකද්ද කියලා? එහෙනම් මක්කේ පවතින්නේ යහපත පිණිස. එතකොට කියනවා නෑ, අහන දේවල් තියෙනවනේ සුත මංගලික. එයාගේ නමත් වැටෙනවා සුත මංගලික කියලා. එයා කියාගෙන ගියා අහන දේවල් තමයි මංගලදායක වෙන්නේ, සුබදායක වෙන්නේ, යහපත පිණිස පවතින්නේ කියලා. තව එක්කෙනෙක් හිටියා, හුන්දෑ කියාගෙන ගියා, ඔය ළමක්කයි දන්නේ දකින දේවල් නොවිනව, ආන දේවලුත් නොවිනව, ඒ නමක් අද කියලා හුවා මුත මංගලිකයි. ආග්‍රහණය කරන, රස විඳින, පහස ලබන දේ නොව මංගලදායක වෙන්නේ. එතකොට දැන් බලන්න, භූමිය ඇසුරු කරගෙන ඉන්නවා මිනිස්සුත් ඉන්නවා, තවත් ඉන්නවනේ කට්ටිය, දෙවරු ඉන්නවා. භූමියට අධිග්‍රහිත දෙවරු ඉන්නවා. අපි ඒගොල්ලන්ට කියන මොකක් කියලාද? බුම්මාට දෙවරු. අර බුම්මාට දෙවරුන්ට අදහස ගියා දිට්ඨ මංගලික කෙනා ඉන්නවනේ. මෙයා කියපු අදහස සමහරු ගත්තා. දකින දේවල් තමයි මංගලදායක වෙන්නේ. අනික් දෙවරු කිව්වා නෑ 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 නෑ. එයා එකක් කිව්වන ඒක නෙමෙයි මංගලදායක වෙන්නේ, සුත මංගලිකයි. අහන දෙන්නේ. ඔහෙමක් ඇයි දන්නේ
අහන දේත් නෙවෙයි සුබදායක වෙන්නේ මූත මංගලිකයි ආග්‍රහණය කරපු රස විඳපු පාසල බෝධේ තමයි මංගලදායක වෙන්නේ කියලා තව එක්කෙනෙක් එක දෙවිය කිව්වා. ඔන්න ඒ දෙවරු අතර කතා බහ යද්දී චාතුම් මහරජාගේ දෙවිය ලෝකේ ඊට උඩින් තියෙනවා. ඒ දෙවරු කියනවා ඒ දෙවරු තොන්න බෙදුනා. ඊළඟට තවතිසාව බෙදුනා. යාමෙ බෙදුනා. නිම්මාන් රති බෙදුනා. දෙවිට ලොකට ඔක්කොම බෙදුනා. දස දහසක් ලෝක ධාතු ඇතුලේ ඔන්න රවුලක් අර්බුදයක් ආවා. කවුද හැදුවේ මේ අර්බුදේ? ඔව් මනුස්ස ලෝකයේ ඇතිවෙච්ච අදහස තමයි මේ පැතිරිලා ගියේ. උත්තරේ තියෙන්නේ කොහෙද? උත්තරේ තියෙන්නේ මනුස්ස ලෝකයේ. දෙවරු අතර දැන් හැමතැනම මේ අවුරුදු 12ක් දවස් දෙකක් නෙවෙයි මේක. අවුරුදු 12ක් මේ ප්‍රශ්නේ ගියා. දිගින් දිගට දිගින් දිගට අද කොයි තරම් අර්බුදාර බුදුරජාණන් මෙහි පහළ වුණාද? එහි පහළ වුණාද? අර්බුදයක් ආයේ. ඔක බෙදිනවද? දැන් මිනිස්සු බෙදිලා නැද්ද? ඔන්න දැන් ආරවුලක් නැද්ද? ඕන් ওই වගේ. ওই වගේම තමයි. දැන් අපි අතරේ තියෙන මංගලදායක කරුණ මොනවද තියෙන්නේ අපි? අපි දන්නවනේ නේ. බල්ල කම්පට ගන්න හොඳ නෑ. වුණ චුච්චු ගන්න හොඳ නෑ. හිස් කලයක් උදේ දකින්න හොඳ නෑ. පොල් කිච්චෙක් දකින්න හොඳ නෑ. එයිද? වික්ෂුවක් දකින්න හොඳ නෑ. තව මොනවද තියෙන්නේ? තව තියෙනවා එක එක පළාත් වල එක එක විදිහව තියෙනවා. කේන්ද්‍රීය බලන්න නැතුව හඳහම් බලන්න නැතුව විවාහ කරන්න හොඳ නෑ. මංගලදායක නෑ. කියනව නේද? නේ? පෝරුවට නැගිද්දී නැකද බලලද නැග්ගි? අහනව නේද? එහෙම තමයි මංගල උත්සවය සාර්ථක වෙන්නේ කියලා මිනිස්සු අතර තියෙනවනේ. මේ ඇතුලේ බහලා කිඳා බහලා අසේම ඇට ඇට මිදුළු අස්සේ බහපුවා තියෙනවා. හූර්ලවත් අයින් කරන්න බෑ. ඒ තරමට බහලා තියෙනවනේ. ඉතින් මේ වගේ ඇට ඇට මිදුළු අස්සට බැස්ස දෙවරුන්ගේ. දෙවරු කතා වුණා. සක්දෙවිඳු ළඟට ගියා දෙවරු ඔක්කොම. මෙහි ඉන්නෝ සක්දෙවිඳු තවතිසාවේ. සක්දෙවිඳු ළඟට ගියා. ගිහිල්ලා ආනවා දෙවිඳුනි. දෙවරු අතරත් බ්‍රාහ්මණ අතරත් අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මංගල කරුණු මොනවද කියලා කවුරුත් දන්නේ නැහනවා. කාගෙන්දයි මේ කහන්න ඕනේ? එතකොට සක්දෙවිඳු කියනවා දස දහසක් ලෝක ධාතුවටම අග්‍රස්ථානයේ වැඩ සිටින්නේ අපේ බුදුරජාණන් වහන්සේ නෝ. අමතකද? බුදුරජාණන් වහන්සේගෙන් ගිහින් ගන්නට හොඳේ කාරණාව. මේ අර්බුදයේ හදපු එක දෙවි කෙනෙක් හිටියා. ඒ දෙවියටම කතා කළා. ඔහිම දැන් යන්න ඕනේ. ඔහිම ගිහිල්ලා දැන් බුදුරජාණන් වහන්සේගෙන් මේක ආන්න ඕනේ. ඔහි තමයි දැන් හැමතැනම මේක කියාගෙන ගිහිල්ලා දැන් ආරවුල හදුවේ දැන් විසඳලා දෙන්න ඕනේ කිව්වා. ඔන්න එව්වා දෙවිය. මැදම රාත්‍රියේ බුදුරජාණන් වහන්සේ කොහෙද දෙකට වැඩි හිටියේ? කොයි වෙහිටියේ? ජේතවනාරාම. ජේතවනාරාමයේම වැඩි හිටපු බුදුරජාණන් වහන්සේ ළඟට ඔන්න මැදම රාත්‍රියේ මුළු මහත් දෙවුරම් වේරම ආලෝකමත් කරගෙන දෙවිය ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා හිටගත්තා. හිටගෙන ආනෝ මොකක්ද ඇහුවේ? බහූ දේවා manussාච මංගලානි අචින්තයෝ ආකංකමානා සොත්තාන ගෘහි මංගල මුත්තම. බොහෝ දෙවි මිනිස්සුද සිතුවෝය මංගල කරුණු ගැන. යහපත කැමති වුණට උතුම් මංගල කරුණු ගැන පහදා දෙන්න මුනිදුනි. මේක දැන් මේක කිව්වට බොහෝ දෙවි මිනිස්සු මේක හිතුවා කිව්වට අපිට හිතෙන්නේ නැහැ නේද මේ කොහොම හිතුවේ කියලා. මේක අරබුලක් ගිහිල්ලා අර්බුදයක් ගිහිල්ලා මෙච්චර දුරට මේක පැතිරිලා ගිහිල්ලා ආපු අර්බුදයක් කියලා අපිට හිතෙන්නේ නැහැ නේ. එහෙම හිතෙන්නේ නැහැ. ඒ ලොකු ආරවුලක් ගිහිල්ලා තමයි මේක ආවේ. ඔන්න මේ ප්‍රශ්නේ අහපු ගමන් අර දස දහසක් ලෝක ධාතුළු දෙවුරු කොහොම දෙවුරන් හිරට ආවා. ඉදිකටු සිදුරක් ඇතුලේ දෙවුරු 60ක් ඉන්නවා. කොහොමද? ඉදිකටු සිදුරක් තරම් පුංචි ඉඩ ප්‍රමාණයක දෙවුරු කී දෙනෙක් ඉන්නවද? 60ක් ඉන්නවා. සක්වල ගල දක්වාම දෙවුරු පිරিলা. සක්වල ගල කොහෙද තියෙන්නේ? කොයි බෙති ඉන්නේ? සක්වල ගල. සක්වල ගල තියෙන්නේ බඹලෝටත් එහා. බඹලෝ කොයි බේ තියෙන්නේ? තව ප්‍රශ්නයක්. ඔව් ඔක්කොම මෙහෙ තියෙන්නේ. එහෙනම් බඹලෝ ඉඳලා ගල්ගෙඩියක් අතාරපුවාම කූටාගාරාවක් ගාරශාලාවක් තරම් ගල්ගෙඩියක් අතාරපුවාම බිමට වැටෙන්න මේ මහා පෘථුවියට වැටෙන්න මාස 4ක් ගත වෙනවා. මාස කීයක් යනවායි? මාස 4ක්. ඒතර කොච්චර උඩ ඇද්ද? ඉතින් සක්වල ගල තියෙන්නේ බඹලෝටත් එහා. බඹලෝෙන් එහා සක්වල ගල. එතකොට සක්වල ගලෙන් ආවරණය වෙනවා මේ ලෝක ධාතුව. එතනින් ලෝක ධාතුව ඉවරයි. එතනින් ඝන අන්ධකාරය තියෙනවා. ඒ සක්වල ගලේ නිර්සත්‍යය ලිලා ඉන්නවා.
ඒ එතනින් එහා ගණාන්තරකාරී ගණාන්තරකාරින් එහා ඊළඟ සක්වල පටන් ගන්න සක්වල කරත් එක්ක ඒ ලෝක දෙකක් එතකොට ඊළඟ සක්වලින් ඊළඟේ පටන් ගන්නවා. ඒ ලෝක ධාතු දෙක අතර ඝන අඳුරක් තියෙනවනේ. ආන් ඒකට තමයි කියන්නේ ඝන මේ ගණාන්තරකාරයෙන් පවතින ලෝකාන්තරික නිරේ කියලා. අර ගලේ නිරිසත්තු එලිලා ඉන්නවා. වවුල වගේ. ඒකත් ආලෝකමත් වෙලා යනවා බුදු කෙනෙක් පහළ වෙනකොට. අහලා තියෙනවනේ. ආන් ඒක තමයි මේ තියෙන්නේ. එතකොට අර සක්වලවල් දසදහසක දෙවිවරු ඇවිල්ලා දැන් බුදුරජාණන් වහන්සේ මේ කියන කාරණා ටික ආගෙන ඉන්නවා. මේ දේශනා ඉවරෙද්දී අසංකීය ගණනක් මාර්ගඵල ලැබුවා දීබවෝ. මේ දේශනාව සුළුපටු එක නේ, අපිට නිකන් සාමාන්‍ය එකක් වගේ පේන්නේ නේ. අපිට හිතෙන්නේ මේ ගිහි ජීවිතය සාර්ථක කරගන්න කියපු කරුණු කියලා. එහෙම නෙයිද ඉන්නේ. මේක ගිහි ජීවිතය සාර්ථක කරගන්න කියපු කරුණු නෙමෙයි. මේක කෙලින්ම තියෙන්නේ නිවන් මඟ. අරහත්ත්වයට දක්වාම දියුණු කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළත් කරුණු ටිකක් තියෙන්නේ. ඒකයි මේක මංගලදායක වෙන්නේ. ඒකයි මේක සුබ ලකුණු තියෙන්නේ ඔක්කොම මේකේ. සියලු යහපත උදා කරන්නේ මේ මංගල කරුණු වලින්. අනික ඔක්කොගෙම උදා කරන්නේ මොකද්ද? මගුල් ගෙදර ගිහිල්ලා අපි මංගලොස්සේ පා සමරද්දී කිය උදා කරන්නේ මොකද්ද? අවමංගල්‍යයක්මයි උපද්දන්නේ. ඇයි? බුදුරජාණන් වහන්සේ ළඟට සවැත් නුවර දේවරම් විහෙර භික්ෂුන් වහන්සේලා මිද්දපාතේ වැඩලා ඉන්න කියන ස්වාමීනි. හරි වැඩේ නෝ යද උනේ. ඇයි මහණෙනි? කොසල් රජුගේ මාලිගාව ළඟින් යද්දී ස්වාමීනි හොරු කට්ටියක් අහුවෙලා රජුරවන්ට කිටි කිටියේ ගැට ගහලා දන්වැල් වලින් ගැට ගහලා හෙල්ලෙන්නවත් බෑ කිව්වා. ඔළුව හරව ගන්නවත් බෑ කිව්වා. එකින් එක ටිකින් එක ටිකින් එක ටිකින් එකට බැඳගලා ගැට ගහලා ස්වාමීනි මීට වැඩි බන්ධනයක් තව තියෙයිද කියලා හිතා ගන්න බෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මානවි බන්ධනයක් තියෙනවා. මොකක්ද මේ බන්ධනිය කියලා ඇහුවා. භාගතුන් වහන්සේ බන්ධනිය කියන්න භාගතුන් වහන්සේ වදාරන්නේ බන්ධනේ මානිනි අඹදරුවන්ට යම් බන්ධනයක් ඇද්ද? ගිහි ගෙදරට යම් බන්ධනයක් ඇද්ද? කෙලෙස් උනන උල්පත වූ ගිහි ගෙදරට අඹදරුවන්ට යම් බන්ධනයක් ඇද්ද? මේක තමයි ලෙහා ගන්න බැරි ශ්‍රේෂ්ඨ බන්ධනේ. හිර වෙලා තියෙන්නේ. ගලව ගන්න බෑ. මීට වැඩි බන්ධනයක් නැහැ කියනවා තව. ඇත්ත නේද? එහෙනම් ওই දෙන්නෙක් එකතු වෙන එකට අපි මංගල කියලා දාපුවා මොකද්ද වෙන්නේ? අවමංගල්‍යයක්මයි. නේද? එතන මංගල උත්සවය නැහැ. එතන තියෙන්නේ මොකද්ද? කෙලෙස් උණු නූල් පොතක් බන්ධනය. බුදුරජාණන් වහන්සේ සැබෑ මංගල කාරණාටික දේශනා කළා. අපි තව වචන පාවිච්චි කරන මංගල උත්සවය තව තිනවා. මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන උත්සවය. සුබදායි මොහොත නේ, මුල්ගල තියෙන සුබදායි මොහොත. මේ වගේ එකක් වුණොත් ඒක මංගලදායක වෙනවා. බලමු. අසේවනාච බාලානම් පළවෙනි මංගල කාරණාව මොකද්ද? බාලයා ඇසුරින් අහින් වෙන්න ඕනේ. කවුද බාලයා කියන්නේ? අසත්පුරුෂයා. අසත්පුරුෂයා කියන්නේ ධර්මයට අනුබල දෙන්නේ නැති, සිල් රකින්න දෙන්නේ නැති, ඉන්නකට බණ භාවනා කරන්න දෙන්නේ නැහැ, බණ අහන්න දෙන්නේ නැහැ, කෙනෙලිකම් කරනවා, එක ටික කරනවා, පලි ගන්නවා, ක්‍රෝධ කරනවා, බද්ධ වෛර කරනවා නේ. වෛරී සිතින් ඉන්නවා, ඊර්ෂ්‍යා සහගතයි. අපි ධර්මයට යනවට කැමති නැහැ. අපිට බණ අහන්න දෙන්නේ නැහැ. එක එක මත හදලා දානවා. අපේ ඔළුව අවුල් කරලා දාන එක එක මත දානවා. එතකොට එයාලට මොකක් කියලාද කියන්නේ? ඈ? බාලයා, අසත්පුරුෂය. එයාලා කැමති අපි සිල් රකින්න නැත්තා. අපි සත්තු මරන නම් හරි කැමති. හොරගම් කරනවා නම් ආයෙන්න ඉන්නේ කියනවා. වැඩිකාම සිකනක අඬ ගහනවා. ඊළඟට බොරු කියනවා නම් ආවේ අගැලපෙනවා අපේ කට්ටියට. එන්නේ කියලා අඬ ගහගෙන යනවා. මත්පැන් බොනවා නම් සමහරු මත්පැන් බොන්නේ නැහැ. හැබැයි පාටිකට ගියහම නොබී බෑ. ඒත් බාලේ. බාලයා විසින් බාලයාව ඇදලා ගන්නවා. බාලයා ඇසුරෙන් අයින් වෙන්න කියනවා. අයින් වුණාට පස්සේ යට එක කිතුරු වෙනවා. මොකද්ද? ඊළඟ මංගල කාරණා විවෘත වෙනවා. එකක් එකක් ගානේ මංගල කරුණු බැඳිලා තියෙන. මොකද්ද ඉතුරු වෙන්නේ? පණ්ඩිතා නංච සේවන. පණ්ඩිතයාගේ ඇසුර. අර අසත්පුරුෂ ගති ලක්ෂණ ගැන කියවනේ. ඒක නැති තැනේ ඉන්න කෙනා කවුද? පණ්ඩිතයා. කළගුණ දන්නවනම්, ඉරිසියා කරන්නේ නැත්තම්, ආනුන්ගේ දියුණුවට කැමතිනම්, ධර්මයට අනුබල දෙනවනම්, බණ අහන්න අවස්ථාව හදලා දෙනවනම්, සීල් රකින්න අවස්ථාව හදලා දෙනවනම්, එයාට මොකද්ද කියන්නේ? එයාට කියනවා පණ්ඩිත සත්පුරුෂයා කියලා. ඒ පණ්ඩිත සත්පුරුෂයා තෙරුවන් සරණ ගිය කෙනෙක්. එයා ධර්මයට කැමති කෙනෙක්. සද්ධර්මයේ තුල දියුණුවකට පත්විච්ච කෙනෙක්.
එයා තමයි කල්යාණ මිත්‍රයා. ඒ කල්යාණ මිත්‍රයාගේ ඇසුරට ගිය ගමන් කල්යාණ මිත්‍රයා ඊළඟ එක කරලා දෙනවා මෙයාට මංගල කාරණාව. දැන් මංගල කාරණා දෙකයි. බාලයාගේ ඇසුරෙන් වෙන්වීම, සත්පුරුෂ ඇසුරට පැමිණීම. සත්පුරුෂ ඊළඟ මංගල කාරණාව හදලා දෙනවා. මොකක්ද මේ මංගල කාරණාව? පූජාච පූජනීයාන පිදියුතු පුද්ගලයා හඳුන්වලා දෙනවා. කවුද පිදියුතු ශ්‍රේෂ්ඨම කෙනා? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ එකක් එකක් ගාන කියා දෙනවා. බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස්සු ලෝකෙට එකම පිළිසරණ. දෙවිවරු පවා බලු පැටවූ වගේ වැඳ වැඳ ගියේ බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සේ. එහෙනම් දෙවිවරුන්ට තියෙන පිළිසරණත් බුදුරජාණන් වහන්සේ. උපදිද්දිම ඇඟිල්ල උස්සල කියනවා අග්ගෝ හමස්මි ලෝකස්ස කියලා. ජෙට්ටෝ හමස්මි ලෝකස්ස කියලා. සෙට්ටෝ හමස්මි ලෝකස්ස කියලා. අපේ බෝසතාණන් වහන්සේ කිසි දෙවියෙක් නෑ කියන්නේ නෑ. ඔබ අග්‍ර වෙන්නේ කොහෙද? අපි දෙව්ලොව කියන්නේ හිටියද කවුරුත්? අපි බ්‍රහ්ම ලෝකේ. ඔහෙ කවුද? අග්‍රෝහමස්මි ලෝකස්ස කියන්නේ. අපි බ්‍රහ්ම ලෝකේ කියලා කියන්නේ කිසි බ්‍රහ්මෙක් ඉන්නවද? සාම්පති බ්‍රහ්මරාජයා දෝතට ගත්තේ ශ්‍රේෂ්ඨ මංගල කාරණා මේ බලන්න. දෝතට ගත්තා. ඇයි? බ්‍රහ්මයා ගත්තේ. වෙන කාටවත් ගන්න තිබ්බනේ. ඒ වෙනකොට මුළු ලෝකයම දැනන් හිටියේ බ්‍රහ්මයා තමයි මෙව්වේ කියලා. දැන් ඉවරයිනේ ඔක්කොම. බ්‍රහ්මයා දෝතට අරගෙන වැන්දා. වැඳපුවම ඔව් මයංකාර මේ බ්‍රහ්මයා තමයි වැන්දි. දැන් කාටද වැන්දි? බෝසතන්. බෝසතන් වාසේ අග්‍රස්ථානෙට යන්නේ නැද්ද? දැන් සියලු දෙවිවම වැඳ වැටෙනවා. ඇයි? අග්‍රම කෙනත් වැඳලා ඉවරයි. අග්‍රම කෙනා පිළිගත්තේ. එතකොට ඊටත් වැඩි අග්‍රස්ථානෙට බෝසතන් වාසේ යනවනේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ එකක් එකක් ගාණි කියා දීලා නිකන් හිත පහදගින්න දෑත් එකතු කළත් ඇතිනේ. ඒත් ශ්‍රේෂ්ඨයි. පෙදියුතු කෙනා. පෙදියුතු කෙනාට පුදන්න. ඊළඟට පෙදියුතු ශ්‍රේෂ්ඨම පිරිස වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයන් වහන්සේලා. පෙදියුතු පුද්ගලයා ගැන හොඳට කියලා දෙනවා සත්පුරුෂ කෙනා. නේ? හරි ලස්සන විස්තරයක් කළා. ඒ කියන්නේ පෙදියුතු කෙනා ගැන නාගසේන මහරහතන් වහන්සේ මිලින්ද ප්‍රශ්නේ 4 වෙනි පොත් වහන්සේ කියවන්න පටන් ගැම්ම. හරි ලස්සන විස්තරයක් කරනවා සදාම් නගරය ගැන විස්තරයක් කරනවා මිලින්ද රජුරවන්ට නාගසේන මහරහතන් වහන්සේ අපිට වෙලා මදික කියන්නේ. ඒ නිසා ගිහිල්ලා කියව ගන්න හොඳට. එතකොට පෙදියුතු කෙනාට පුද පූජා පවත්වමින් වාසය කරද්දී එයාට ලස්සන පරිසරයක් හැදෙනවා. සත්පුරුෂයාගේ ඇසුර තුළ ලස්සන පරිසරයක් හැදෙනවා. වන්දනාමාන කරනවා, පුද සත්කාර දක්වනවා, බණ අහනවා, භාවනා කරනවා, ධර්මයේ හැසිරෙනවා. මොකක්ද ඒ පරිසරය? පතිරූප දේශ වාසෝච සුදුසු පරිසරයේ විසීම. අන්න පරිසරය ඇවිල්ලා කොහෙන්ද ඒකාවේ? සත්පුරුෂයාගේ ඇසුර නිසා. මංගල කාරණාවක් නෙවෙයිද? යහපත උදා කරන්නේ නැද්ද? උදා කරනවානේ. යහපත උදා කරන්නේ සියලු යහපත උදා කරනවා. දැන් අර පරිසරය තුළ ඒ පරිසරය හැදුනට පස්සේ එයාට තව මංගල කාරණාවක් ඉස්සරහට එනවා. මෙතෙක් ආපු නැති එකක් දැන් එනවා, මතුවෙලා එනවා. මොකක්ද ඒ මතුවෙන්නේ? පුබ්බේච කත පුඤ්ඤතා. පෙර කරපු පින් ඔක්කොම මතු. එදකට මෙතෙක් කල මතුනේ නැහැනේ. දැන් එනවා මතුවේ. මතුවේ වෙනවා බණ අහන්න, ධර්මයේ හැසිරෙන්න, ගුණධම් වඩන්න, සීල් ගුණධම් රකින්න, බණ භාවනා කරන්න. මේ කර කරක යද්දි සත්පුරුෂ හැසිරෙ ඉද්දි පෙර කරපු පින් එන්න පටන් ගන්නවා. ඇයි මෙතෙක් කල් ආවේ නැත්තේ? අන්න බලන්න. සත්පුරුෂ ඇසුරට එන කල් පෙරපින මතුවෙන්නේ. මතුවෙන්නේ. අංගුලිමාලයන් වහන්සේ මරමරා ගියාද නැද්ද මිනිසු? ඈ? සත්පුරුෂ කෙනා උන්වහන්සේ ළඟට යද්දී, අංගුලිමාලයන් ළඟට යද්දී මොකද උනේ? කාටවත් පේනවද දැන් මෙයාගේ පෙරපින තියෙනවා කියලා? කවුරුත් ගණන් ගත්තේ නැහැ. මරන්න ඔක්කොම සැලසුම් කළේ මරන්නමයි. කොසල් රජුර විශාල සේනාවක් අරගෙන ගියා මරන්න කියලා. යද්දි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අන්න සත්පුරුෂයා ළඟ පෙදියුතු කෙනා ගැන කියලා දීලා සුදුසු පරිසරය හදලා අන්න දැන් මතුවෙලා එනවා පෙරපින. එතකොට එතෙක් කල බුදුරජාණන් වහන්සේ තෙන්ට වඩින කල පෙරපින මතුන්නේ නැහෙනේ. මතුනාද? නැහෙනේ. සාරිපුත්තයන් වහන්සේ මහා ප්‍රඥාවක් දරාගෙන හැමතැනම යනවා. ධර්මයේ හොය හොයා යනවා. මතු වුණාද?
මතුවෙන පටන් ගත්තේ කවුරු හම්බුනායින් පස්සේද? අස්සජී මහරහතන් වහන්සේ හම්බෙච්ච ගමන් පෙරපින මතුනේ නැද්ද? පොඩි පිනක්ද අරගෙන ඇවිල්ලා තිබ්බේ? නෑනේ, විශාල පිනක්. හැබැයි අර පරිසරය එනකල් මතුවෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ නැමැති සත්පුරුෂයා මෙහි ආවේ නැත්තම් අපිට පෙරපින් මතුවේ? මතුවේ, බලාගෙන ඉන්න. මතුවෙන්නේ. මතුවෙන්න නම් එහෙනම් සත්පුරුෂ ඇසුරේ සුදුසු පරිසරේ එන්න ඕනේ. ඒ පරිසරේ ආවට පස්සේ තමයි අපිට පෙරපින එන්නේ. ඒ පෙරපින ආපු ගමන් අර පරිසරය තුළ පෙරපින ආපු ගමන් ඊළඟ මංගල කාරණාව එනවා. මොකක්ද ඊළඟ මංගල කාරණාව? අත්ත සම්මා පනිදිච තමා යහපත් මග යන්නේක. මංගල කාරණාව නෙවෙයිද? ඔන්න යහපත් මාර්ගය හොයාගත්තා. ඒ හොයාගත්ත යහපත් මාර්ගය තුළ දැන් ගමන් කරනවා. පෙර කරපු පින් ඔක්කොම දැන් තල්ලුව දෙනවා. යන්න යන්න යන්න. දැන් තමයි සසරේ දන් දීපුවා මතුවෙලා එන්නේ. දැන් තමයි සසරේ භාවනා කරපුව මතුවෙලා එන්නේ. දැන් තමයි සසරේ මෙස්සිත වඩපුව මතුවෙලා එන්නේ. සසරේ සිල්ගුණ දම් රැකපුව දැන් මතුවෙලා එනවා. දැන් පාරේ යන්න තමාට අනුග්‍රහය අනුබලේ හම්බ වෙනවා. දැන් යනවා යහපත් මාවතේ යනවා. ඒ යහපත් මාවතේ යද්දී හැබැයි මෙයා ඉන්න ඕනේ මුල තියෙන්න ඕනේ. මුල අමතක කරන්න හොඳ නැහැ. මොකද්ද මුල? සත්පුරුෂ ඇසුර. එයා නිසා නේ මේ ඔක්කොම හැදුනේ. සත්පුරුෂ ඇසුර නිසා නේද මේ ඔක්කොම හැදුනේ? එහෙනම් සත්පුරුෂ ඇසුර නිසා නම් මෙයාට මේ ඔක්කොම හැදුනේ. දැන් ඊළඟට එයා ළඟ එකක් තියෙන්න ඕනේ. සත්පුරුෂ ඇසුරේ ඉඳලා ඊළඟ මංගල කාරණා විවෘත කරන්න ඕනේ. මොකද්ද? බාහු සච්ඡංච සිප්පංච. බොහෝ දහම් දැනුම හොද්දට තියෙන්න ඕනේ. ශිල්ප ශාස්ත්‍රත් ඒ අතරේ හදාරලා තියෙන්න ඕනේ. හොද්දට ධර්ම ඉගෙන ගන්න ඕනේ. හැබැයි කොච්චර ධර්ම ඉගෙන ගත්තත් විනයෝච සුසික්ඛිතෝ. ඊළඟ කාරණාව මේක නැතුණු තව එකක් හිර වෙනවා. අපි යාගන්න බැරුව වෙනවා අපිට. මොකද? විනය තුල හික්මීම තියෙන්න ඕනේ. විනයක් වෙනම පනවලා තියෙනවා. විනයස්ස භික්කවේ ශාසනස්ස ආයු. මේ ශාසනයේ ආයුෂ මොකද්ද? විනයයිනේ. විනය තමයි ආයුෂ. එන විනය ආයුෂ නම් විනයකින් හික්මීම නැත්තා. විනය තුල හික්මීම නැත්තම් කොයිතරම් දහම් දැනුම තිබ්බත් යන්න බෑ. ඇයි බුදුරජාණන් වහන්සේ වදාලා නේද මහණෙනි, අසත්පුරුෂ කෙනෙක් ඉන්නවා දහම් දැනුම පිරිලා. එයා කල්පනා කරනවා මට විතරයි දහම් දැනුම තියෙන්නේ, අනික් අයට දහම් දැනුම නෑනේ. මමනේ තියෙන දහම් දැනුම තියෙන කෙනා, අනික් අයට නෑනේ කියලා හිතපු ගමන් මොකද වෙන්නේ යන්න? තමා හුවා දක්වලා අනික් අය හෙලා දැකලා එයා අසත්පුරුෂෙක් බවට පත් වෙලා දහම්මක බිඳක්වත් යන්න බෑ යාට. දැක්කද? විනයෙන් හික්මිච්ච බව තියෙන්න ඕනේ. යන්න බෑ නැත්තම්. අන් විනයෝච සුසික්ඛිතෝ. මේ විනය තුල හික්මෙද්දී හික්මෙද්දී ඊළඟ මංගල කාරණාව යාට විරුත වෙනවා. මොකද ඊළඟ මංගල කාරණාව? සුභාසිතා චයාවාචා. සුභාසිත වචනේ වෛර නැති, තරහ නැති, ක්‍රෝධ නැති, රාගයට මුසු වෙච්ච නැති, දේශයට මුසු වෙච්ච නැති, මෝහයට මුසු වෙච්ච නැති, මාන්නයට මුසු වෙච්ච නැති යහපත් සුන්දර වචනේ. සියලු දෙනාට යහපත උදාකරන මිහිරි වචනය එයා තුළින් පිට වෙන්න පටන් ගන්න. මොකද්ද? සුභාසිත වචනේ. ආන්න සුභාසිත වචනේ පිටවීම මෙයා තුළ, සුභාසිත වචනේ ඇතිවීම මෙයාගේ ජීවිතය තුළ, ජීවිත අභ්‍යන්තරය තුළ සුභාසිත වචනේ ඇතිවීම මංගල කාරණාවක් නෙවෙයිද? ආන්න දැන් මේ මාර්ගයේ යන කෙනාට මේ ඇති වෙනවා. එතකොට සුභාසිත වචනේ ඇතිවීමත් ඒ තම මංගල මුත්තම. මේකත් මංගල කාරණාවක්. ඊළඟට සත්පුරුෂය තවත් කියලා දෙනවා මෙයාට. දැන් ඔයා සුභාසිත වචනේ හදාගෙන විතර මදි. ඔයා තේරුම් ගන්න ඕනේ දැන් තව කාරණාවක් ඔයා අතල දිනු කරගන්න. මොකද්ද? මාතා පිතු පဋාණ මෞපිය උපස්ථානි. කොහොමද අපිට මෞපිය උපස්ථානි කරන්න කියලා තියෙන්නේ? ආපෝන්න මතක් කරගන්න. මුලට යන්න ඕනේ ආපෝ. අම්මට තාත්තට උපස්ථාන කරද්දී පුණ්‍ය නිධානයක්. පුණ්‍ය නිධානයක් තියෙනවා ජීවිතේට. එතකොට අම්මට තාත්තට උපස්ථාන කරන්න ඕනේ විදිය කියලා දුන්නා. අම්මට තාත්තට කවන්න ඕනේ, පොවන්න ඕනේ, අඳින්න දෙන්න ඕනේ, පළඳින්න දෙන්න ඕනේ, නාවන්න ඕනේ නේද? ඊළඟට ඔව් හැම පහසුකක්ම අම්මලට දෙන්න ඕනේ. ඇයි හේතුව? අපි මෙලොවට දායාද කළේ කවුද? අම්මයි තාත්තයි දෙනන්නේ.
අම්මයි තාත්තයි හිටියේ නැත්තං අපි කොහෙද? දන්නවද යන තැන? නෑනේ. නිරේ වෙන්නත් පුළුවන්. තිරිසන් ලෝක වෙන්නත් පුළුවන්. පෙරේත ලෝක වෙන්නත් පුළුවන්. පොඩි කාලේ මරලා දැම්මන ඒත් නෑ නේද මෙතන? එහෙනම් ඒක මුලට තියෙන්න ඕනේ මෞපිය උපස්ථානේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි අම්මයි තාත්තයි දෙන්න දෙවුර තියාගෙන මලමූත්‍ර පිරාගෙන අවුරුදු 100ක් උපස්ථාන කළත් ඒක නියම උපස්ථානේ නෙවෙයි. ඒක නියම උපස්ථානේ නෙවෙයි. නියම උපස්ථානයක් වෙන්න නම් මොකද කරන්න කිව්වේ? ශ්‍රද්ධාව නැති අම්මා තුල ශ්‍රද්ධාව උපදවන්න ඕනේ. සීලවන්ත නැති අම්මට සීලය හැදලා දෙන්න ඕනේ. දහම් දැනුම නැති අම්මට දහම් දැනුම ඇති කරන්න ඕනේ. මසුරු අම්මව ත්‍යාගවන්ත කරවන්න ඕනේ. ඊළඟට ප්‍රඥාව නැති අම්මට ප්‍රඥාව ඇති කරවන්න. කොහොමද ප්‍රඥාව ඇති කරවන්නේ? ධර්මයේ ධර්මයේ නුවණින් විමසන්න හදලා දීලා ධර්මය අහන්න හදලා දුන්නාම ප්‍රඥාවමතු. එහෙනම් මේ ධර්මයේ දෙන්නේ කියන එකයි මේ කියන්නේ. ශ්‍රද්ධාව ඇති කරවන්න, සීලය ඇති කරවන්න, දාම් දැනුම ඇති කරවන්න, ප්‍රඥාව ඇති කරවන්න, ත්‍යාගවන්ත කරවන්න. මේ මෞපිය උපස්ථානේ තව එකක් තියෙනවා. මේ මංගලකාර මේක මං අපි හිතන් හිටියද මේ මංගලකාරණව කියලා. එහෙනම් හුණ චුච්චු ගෑවත් කමන්නේ නැතත් කමන්නේ මෞපිය උපස්ථානේ කරන්නේ. නේ? කේන්දරේ නැකත බැලුවත් කමන්නේ නැතත් කමන්නේ මෞපිය උපස්ථානේ කරන්න. මගුල් ගෙදරට හඳහම් බැලුවක් කමන්නේ නැතත් කමන්නේ. නැත්තම් ටික කාලෙකින් මොකද වෙන්නේ? ඈ ලේලි රජ වෙනවා ගෙදර. ලේලි රජ එනකොට නම් ලේලි ඔව් ගෙදරට එන්නෙම වහලෙත් එක ගොම ගාගෙන ගෙදර. ඇයි ඒ? නෑ ගොම ගන්න බිම විතරනේ. එතකොට වහලෙත් එක ගොම ගන්නවා. ඇයි ඒ? ශ්‍රද්ධාව වැඩිකමට. වැඩිකමට දැන් අර හිත දිනා ගන්න වහලෙත් එක ගන්නවා. හැම තැනම පිරිසිදු කරලා ලස්සනට තියාගෙන ඉන්නවා. ටික කාලයක් යන්නේ. ටික කාලයක් ගියාට පස්සේ මේ ඉන්නේ ස්වාමියාගේ අම්මනේ, මේ තාත්තනේ, ඒව මුකුත් ගානන්නේ. ටික කාලයක් ගියාට පස්සේ අම්මගෙන් අහනවා, ලේලි අහන්නේ, ඔයලා මොනවද දන්නේ? අපි නිදන්නේ. ඇයි අපෙන් අහන්නේ? තෝ මේ වගේ වැඩ කරන්නේ. ඔයලා අපෙන්නේ අපෙන්නේ කියනවද නැද්ද? ඉතින් හඳහම් බලලා නෙමෙයිද බැන්දේ? මංගලොස්සව නෙමෙයිද ගත්තේ? ආ මංගලොස්සයක්ද ගත්තේ? හඳහම් ගැලපුණේ නැද්ද? අන්න මෞපිය උපස්ථානේ නැහැ. එහෙනම් දැන් පේනවද ආව මංගල්‍යට? ඊට පස්සේ මොකද වෙන්නේ? අම්මා මොකද කරන්නේ? දේවාලයක් දේවාලයක් ගාන යනවා. ගිහිල්ලා පොල් ගහනවා. අන්නර ලේලිට හෙන ගහන්න ඕනේ. උන්දට හෙන උරාම හෙන්න ඕනේ. සෙනසුරු අපලයක් වෙන්න ඕනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න මොකක් හරි කියලා අමුණු සිත් දානවා ඇඟට ලේලිගේ. දැන් ඔන්න ගෙදර ප්‍රශ්න. ආරවුල් ලාර්බුද. හඳහම් බලලා නෙමෙයි විවාහ වුනේ. හඳහම් බලලාම විවාහ වුනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ලේලි ස්වාමියායි බිරිඳයි ස්වාමිය දැන් එකතු වෙලා අම්මා මොකක් හරි කරලා වෙන්නේ නැති. අපි ගිහිල්ලා බාරයක් එමු. මොන බාරහාර වෙන්නේ යනවා. ඊට පස්සේ ග්‍රහ පූජාවක් හෙන්න හොරා ලබලා වෙන්නේ නැති. සෙනසුරු අපලයක් වෙන්නේ නැති කියලා ආයි යනවා ඒ පස්සේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මංගල කාරණාව ගිලීලා ගිලී. මේක තිබ්බනම් අර මුකුත් ඕනේ නැහැ නේද? අපරාධ සල්ලි, අපරාධ කාලේ, අපරාධ ජීවිතේ විනාශ වෙලා යනවා. අමනුෂ්‍යෙකුගේ ජීවිතේ බිලි දෙනව බාරහාර වෙවි. කිසි ඥානයක් නැහැ. මේක තේරුම් ගත්තා නම් මංගල කාරණාවක් ජීවිතේට ඉවෘත කරගත්තා නම් මේ ප්‍රශ්නේ ඉවරයි කියලා. ඉවරයි නේද ඇත්තටම? නේ? නැකතට කෑවත් කමන්නේ නැහැ. නැතත් කමන්නේ නැහැ. නේද? නැකතට හිත තෙල් ගෑවත් කමන්නේ නැහැ. නැතත් කමන්නේ නැහැ. නේද? පර්ණ තරහ මරා තියාගත්තත් කමන්නේ නැහැ. නැතත් කමන්නේ නැහැ. මේ ටික හරියට මංගල කාරණා ටික ගියා නම් අර ඔක්කොම දුර වෙලා යනවා. ඒ කිසි දෙයක් ඕනේ නැහැ. කිසි අපලයක් නැහැ පවුලකට. කිසි ආරවුලක් නැහැ. කිසි ග්‍රහ පූජාවක් ඕනේ නැහැ මේ මංගල කාරණා ටික තිබ්බනම්. ආයෝනිත් තව උතෝන්නේ. මේ මංගල කාරණා ටික අපිට හදා ගන්න බැරි වෙච්ච නිසා නේ මේ ප්‍රශ්නේ. එහෙනම් හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ සරණ යන්න බැරි වීම. බුදුරජාණන් වහන්සේ සරණ කියන්න මේ කරනවනේ. සරණ යන්න බැරි වීම. බලන්න පුත්ත දාරස්ස සංඝහො අමුදරුවන්ට සල් කොහොමද අමුදරුවන්ට සලකන්න තියෙන්නේ? ස්වාමියා විසින් බිරිඳට කරන්න ඕනේ යුතුයකම් තියෙනවා සිංහල්වද සූත්‍රී. බිරිඳ විසින් ස්වාමියාට සලකන්න ඕනේ විදිය ගැන විස්තර තියෙනවා සිංහල්වද සූත්‍රේ.
ඇඳුම් ආයිතන් අරන් දෙන්න ඕනේ නේද? හොඳට කන්න බොන්න දෙන්න ඕනේ, සලකන්න ඕනේ. එහෙම නේද? බිරිඳගේ දෙමාපියන්ට උදව් පදව් කරන්න ඕනේ. ඒවත් එක්ක නේද ජීවිතී සාර්ථකත්වයකට යන්නේ? නේ? ස්වාමියාට උපස්ථාන කරන්න ඕන විදිහත් බිරිඳට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සත්තභාරියා සූත්‍රයේම කියවන්නේ. ලස්සන්ට විස්තර කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. සිංහලව සූත්‍රෙත් විස්තර කරලා තියෙනවා. කොහොමද ඊළඟට වෙනම විස්තර ටිකක් තියෙනවා. සංගීතනිකායේ අනුරුද්ධ සූත්‍රය, මනාපකායක සූත්‍රය හැම උද්දට විස්තර කරලා තියෙනවා. විසාකාව ගැන හැම ලස්සන විස්තර තියෙනවා. ඒ කාලේ කොහොමද සැලකුවේ කියලා. දෙමා ඒ ස්වාමියාගේ ගෙදරට ගියාට පස්සේ ස්වාමියාගේ දෙමාපියන්ට හොඳට සලකන්න ඕනේ. දැසිදස්සන්ට පවා හොඳට සලකන්න ඕනේ. කන්න බොන්න දෙන්න ඕනේ. ඒ කරුණ ටික හරියට කරගෙන ගියොත් බිරිඳ කෙලිම සුගතියේ. මංගල කාරණාවක් නෙමෙයිද? මංගල කාරණාවක් නේ. බලන්න සුගතියේන පාරක් හදාගත්තානේ. පුත්ත දාරස සංඝව අඹදරුවන්ට සලකන්න ඕනේ. කොහොමද අඹදරුවන්ට සලකන්නේ කියලා තියෙන්නේ. ආනන්දයන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාලා මතකයිද? ආනන්දේ, ඔබට යම් කිසි කෙනෙක් ඥාති හිතයිසි වෙද්ද, ඔබේ මිතුරෙක් වෙද්ද, ඔබ කියන දේ අහන කෙනෙක් වෙද්ද, ඔහුට මෙන්න මේ කාරණා ටික ඇති කරවන්න ඕනේ. මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම ඇති කරවන්න, ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම ඇති කරවන්න, ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම ඇති කරවන්න, ඊළඟට සීලේ පිහිටවන්න. තවත් කිව්ව කාරණු හතර තව ඇති කර ගන්න ඕනේ. මොකද්ද? ආනන්දේ, අනුකම්පා සහගත කෙනා කෙරෙහි මේකයි දුක්ඛාරය සත්‍ය කියලා හොඳට කියලා දෙන්න කිව්වා. මේකයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා හොඳට කියලා දෙන්න කිව්වා. මේකයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා හොඳට කියලා දෙන්න කිව්වා. මේක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍යය කියලා හොඳට කියලා දෙන්න කිව්වා. මේ තමයි කිව්වා ඥාති හිතයිසි කෙනාට කරන සංග්‍රහය. මේක තමයි කරන්න තියෙන දේ. පුත්ත දාරස්ස සංඝව. එහෙනම් අඹදරුවන්ටත් මෙච්චර තමයි සලකන්න තියෙන්නේ. අනිකේව සලකන ගම අනිවාර්යයි මේක. මේකෙන් සලකන්න ඕනේ. එතකොට තමයි ඊළඟ මංගල කාරණා විවෘත වෙන්නේ. මොකද ඊළඟ මංගල කාරණා? අනාකුලාච කම්මන්තා. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. මැනවින් වැඩ කරලා. අම්මලා එහෙම නෙවෙයි දැන් කියන්නේ. දැන් කොහොමද කියන්නේ? දැන් නම් ස්වාමීන් වහන්සේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ කියනවා. එක දුවෙක් රට ඕස්ට්‍රේලියාවේ. අනෙක් දුව කොළඹ හොඳ තැනක රස්සාව කරනවා. බැංකුවක ඇකවුන්ටන් කෙනෙක්. කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් එක්කෙනාත් මේ දැන් ඊයේ පෙරේද බඳලා දුන්නා. එයාත් හොඳ සල්ලිකාර ගෙදරකට තමයි දුන්නේ. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ කියනවා. මැනවින් වැඩ කරලාද? ඈ කරලාද වැඩ? අම්මලා හිතන් ඉන්නේ මැනවින් වැඩ කළා කියලා. ටික කාලෙයි. අවුරුද්දක් විතර ඉඳී. ඊළඟට ආරංචි වෙනවා. අම්මා නියමිත මැනවින් වැඩ ටික කරලා අම්මා වැඩිහිටි නිවාසෙයි. එතකොට තමයි අම්මට තේරෙන්නේ අයියෝ මං කරගත්ත දේ කියලා. වෙනවද නැද්ද? ඕන්න බලන්න. දැන් මැනවින් වැඩ කිරීම කළා තියෙනවද? අනාකුලාච කම්මන්තා නැත්තේය. ඒ නිසා දරුවන්ට උගන්වන ගමන් තිසරණේ දෙන්න ඕනේ. ආර්ය සත්‍ය ධර්මේ දෙන්න ඕනේ. මව්පිය උපස්ථානයේ වටිනාකම ගැන කියලා දෙන්න ඕනේ. මේවා නේද මංගලකාර. මේ මංගල කාරණා නැති නිසා නේද අපිට මේ හැම අපොල උපද්‍රවයම තියෙන්නේ? ඔක්කොම තියෙන්නේ මේක නිසානේ. මේ ටික හදාගත්තනම් ආය වෙන අපලයක් නෑ අපිට. මේ ටිකයි හදා ගන්න ඕනේ. දානංච ධම්මචරියාච. ඊළඟ මංගල කාරණා දෙකක් ආයේ තියෙනවා. මොකද්ද? දන් දෙන එක, ධර්මයේ හැසිරීම. දානේ ගැන නම් අපි ඕනතරම් දේශනාවලි අහලා තියෙනවා. සත්පුරුෂ දානි ලක්ෂණ අපි අහලා තියෙනවා. දානේ පිළිගන්න සුදුසු පිරිස ගැන අපි අහලා තියෙනවා. ශ්‍රාවක සංග්‍රහණේ යේ පුග්ගලා අට්ඨ සතම් පසත්තා චත්තාරී තානි යුගානි හොಂತಿ තේ දක්ඛිනේය සුගතස ශ්‍රාවකා ඒතේසු දින්නානි මහප්පලං ඉදම්පි සංඝේ රතනම් පණීතං ඒතේන සච්චේන සුවති හොතු. පුද්ගලයෝ 8 දිනක ඉන්නවා. ඒ 8 දිනාගේ යුගල වශයෙන් ගත්තාම 4යි. එතකොට තේ දක්ඛිනේය සුගතස ශ්‍රාවක දක්ෂිනාරයි. කාගේ ශ්‍රාවකයෝද? සුගතයන් වහන්සේගේ ශ්‍රාවක. ඒතේසු දින්නානි මහප්පලානි. දුන්නොත් මහත්ඵලයි මහානිස. මේ ශ්‍රාවක සංග්‍රහණයේ තියෙන ශ්‍රේෂ්ඨ මාණික්කයක් ඒ තියෙන සත්‍යේන සුවත්්‍යතු. මේ සත්‍ය අනුභවයෙන් සෑමට සෙත් වේවා කියලා කියද්දී මේක දේශනා කළේ විශාලාමහනුර දුර්භික්ෂ වෙලාවෙනේ. දුර්භික්ෂ සදාටම නැත්තර නැති වෙලා ගියා.
අමනුස්ස විය ඒකත් නැත්තර නැති වෙලා ගියා. රෝග විය ඒකත් නැත්තර නැති වෙලා ගියා. එතකොට කෝටි ලක්ෂයක් සක්වල දෙව්බඹුන් සාදුකාර දෙනවා. මේක සත්‍යයක් භාගතුනාස කියලා. ඒ කෝටි ලක්ෂයක් සක්වල දෙව්බඹුන් පිළිගත්තා මේක සත්‍යයක් කියලා. ඒ සත්‍යයේ බලේ ආඥාව කෝටි ලක්ෂයක් සක්වල පිහිටියා. එහෙනම් ශ්‍රාවක සංඝරත් නිරදෙන දානේ මහත්ඵලයි මානිසංසයි සැකයක් නැහැ. දෙවිදිහකට වෙන්න බෑ ඒක. ඒක බුද්ධ වචනය. යංච භික්කවේ රත්තින් සම්මා සම්බෝධි අභිසම්බුජ්ජති. යංච රත්තින් අනුපාදි සේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බායති. යං ඒතස්මින් අන්තරේ භාසති ලපති නිද්දිසති සබ්බන්තං තතේව හොති නොඅඤ්ඤත. යම් රාත්‍රීක තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළද යම් රාත්‍රීක අනුපාදි ශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනමන පානවද ඒ අතර කාලය තුළ යමක් දේශනා කළා නම් පැනෙව්වා නම් පිහිටෙව්වා නම් ප්‍රකාශ කළා නම් ඒක ඒ අවිරින්ම වෙනවා වෙන අයිරික. එහෙනම් මීට වැඩි මංගල කාරණාවක් තියෙන්න පුළුවන්ද? ඈ තියෙන බෑනේ. වෙන අයිරිකින් වෙන්නේ නෑනේ. වෙන්නේ නෑ. එහෙනම් බලන්න දානි ගැන අපි දැනගත්තා. දේශනාවල ඕන තරම් තියෙනවා දානි ගැන. දානි දීමට සුදුසු පුද්ගලයා ගැන. ඊට ඒකත් විස්තර කළා. තින දෝසා නිකිත්තා නිරාග දෝසා ආයම් පජ. තස්මයි විතරාගේසු දින්නම් උති මහප්පල. කුඹරට තියෙන දෝසේ තනකොළ. තනකොළ වැවුනම ගොයම වැඩින්නේ. ඒ නිසා විතරාගේ උතුමන්ට දෙන දානෙමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. විතරාගේ උතුම කොහෙද ඉන්නේ? මේ බුද්ධ ශාසනයේ. විත දෝසියයි ඒත් මේ ශාසනයේ. විත මෝහියයි ඒත් මේ ශාසනය. එහෙනම් මේ ශාසනයමයි මහත්ඵල මහානිසංස පිරිස ඉන්නේ. එතකොට මේ දම්පැම් පුද පුදා දානේ පූජා කර කර ධර්මයේ හැසිරෙන්න කියනවා. ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මහසි සිල් රකින්න ඕනේ, බණ භාවනා කරන්න ඕනේ. මේ තමයි ධර්මයේ හැසිරීම. ගුණදහම් වඩන්න ඕනේ, ඉරිසියාවෙන් තොර ජීවිතයක් පුරුදු කරන්න ඕනේ, තරහෙන් මාන්නෙන් එකතික කිරීමෙන් පරිගැනීමෙන් තොර ජීවිතයක් පුරුදු කරන්න ඕනේ. ඥාතකානංච සංඝහ ධර්මයේ පුරුදු කර කර ඥාතින්ට කොහොමද ඥාතින්ට සලකන්නේ? එක කියලා දුන්න කලින් ආර්ය සත්‍ය හතර කියලා දෙන්නත් ඕනේ. ඥාතින්ට තිසරණී සීලී සමාදන් කරවන්න ඕනේ. මේ ඥාතින්ට සැලකීම අනවජ්ජානි කම්මානි. මේ තමයි නිවැරදිද? අකුසල් දුරු කරන සිතින් වාසය කරමින් මේ විදිහට උදව් පදව් කරමින් ධර්මයේ තුල හැසිරෙන ජීවිතයට මොකද්ද කියන්නේ? ඔව් නිවැරදි දේ කිරීම මේ මංගල කාරණා. ඊළඟට තව එකක් තියෙනවා. ආරති. ආරති කියලා කියන්නේ රති කියලා කියන්නේ ඇලෙනවා. ආරති කියන්නේ ඇලෙන්නේ නැහැ. මොකේද ඇලෙන්නේ? විරති පාපා. පාවේ ඇලෙන්නේ නැහැ. හැම පවි වලකිනවා. පව තීරු ගන්න ඕනේ. කුසලයේ තීරු ගන්න ඕනේ. අකුසලයේ තීරු. ඔක්කොම කියලා දෙන්නේ කවුද? මුල බලන්න මහා මංගල සූත්‍රය පටන් ගත්තේ සත්පුරුෂයා කියලා. මේ ටික එක පිළිවෙලකට යන්නේ. ලස්සන මාර්ගයක් මේක. සත්පුරුෂය මේ ඔක්කොම කියලා දෙනවා. පවේ යලින් මේක පව. මේක අතාරින්න. සිල් ටික රකින්න. අකුසලෙන් බේරෙන්න. පවේ යලින් එපා. මජ්ජපානාච සංයමෝ. මත්පැණි දුරු වීම. දැන් මගුල් ගෙවල් තියෙන නැතිම දේ මොකද්ද? මත්පැණි දුරු වීමමයි නැතිවීම නැතිම දේ. මත්පැණමනේ තියෙන්නේ. එහෙනම් මංගල කාරණාවක් නැහැ නේද එතන? එතන මොකද තියෙන්නේ? අවමංගල්‍යක්මයි කිව්වේ ඒකයි. එතන අවමංගල්‍යයක් තියෙන්නේ. මල කිදර තියෙන්නේ අවමංගල්‍ය. ඇයි මල මිනි ඉතරනේ බීලා නැත්තේ? අනිත් ඔක්කොම බීලානේ. එතකොට එතන තියෙන්නේ මොකද්ද? අවමංගල්‍යක් සැබෑම අවමංගල්‍යයකමයි. අන්න බලන්න මේවා හදා ගන්න නැතුව අපි ජීවිතය යහපත් කරගන්නේ කොහොමද? මකට යෙ මෙච්චර කල් මේ ධර්මය ආවේ මකට බුදුරජාණන් සරමගේ ධර්මයේ සරණ ගියේ ශ්‍රාවක සංඝරත්නේ සරණ ගියේ මකට මේක තේරුම් ගන්න බැරි නම් අප්‍රමාදෝච ධම්මේසු අප්‍රමාදීව ධර්මයේ හැසිර මේ තෙන්ට එන්න ඕනේ. අප්‍රමාදී වෙවි ප්‍රමාද වෙන්නේ නැතුව කුසලයේ තේරුම් අරගෙන මේ කුසලයේ මේ ඉගෙනගත්ත ඔක්කොම කුසලයේ මේ කුසලයේ තේරුම් අරගෙන අප්‍රමාදීව මෙතෙන්ට එන්න ඕනේ. අප්‍රමාදී ගැන බුදුරජාණන් සේ වදාලා සියලු සතුන්ගේ පාසටහන් දාන්න පුළුවන් එතාගේ පාසලකන ඇතුළට අප්‍රමාදී ඇතුළට සියලු කුසල් දහම් දාන්න පුළුවන් නේ. අප්‍රමාදීව ධර්මයට එන්න. ඊළඟට ගරු කළ යුතු කෙනාට ගාරවෝච නිවාත. කවුද ගරු කළ යුතු ශ්‍රේෂ්ඨම කෙනා? බුදුරජාණන් වහන්සේ නේද? අපි එහෙම තියන්නේ අපිට ගරු කිරීම එන්නේ නැහැ. කොහොමද එන්නේ අපිට?
පිළිමිළඟට ගියා හැරුණ අනිත් පැත්ත ගැව්වා සෙල්පිය මේ ගෞරවේද ගෞරවේද චෛත්‍ය ළඟට ගියා හැරුණ අනිත් පැත්ත හරව ගත්ත පාස චෛත්‍ය පැත්තට ගැව්වා සෙල්පිය මේ ගරු කිරීමද කෙලින්ම නිරි ගරු කළ යුතු කිනා හඳුනන්නේ ඥානි නෑ බුද්ධි නෑ සත්පුරුෂ ඇසුර නෑ ඒ මුකුත් තේරුම් ගන්නත් බෑ නිවාතෝ ගාරවෝච නිවාතෝච නිහතමානී වෙන්න ඕනේ සන්තුට්ඨීච කතඤ්ඤුතා ලදදී සතුටු වෙන්න ලැබෙන්නේ යම් කෑමක්ද අපිට සතුටු වෙන්න බෑ නේද හොඳ හොඳ જાති හොය හොය යන්නේ ජීවිතේම විනාසයි කෑම වෙනීම නෙමෙයි ජීවිතේ යන්නේ ලදදී සතුටු වෙන්න බෑ ඇඳුම් පැළඳුම් එකක් මදි 100ක් තිබ්බත් ඇද්ද දවසට එක ගානේ අඳි ඒත් මදි නේද අන් ලද දෙයින් සතුටු වෙන්න බෑ බෙහෙත් මේ හොඳ බෙහෙත් වර්ග තියෙනවා ඕව බොන්න බෑ තිත්තයිනේ වෙන එකක් දෙන්න ලද දෙයින් සතුටු වෙන්න බෑ නේද අන් සන්තුට්ඨීච කතා මේකෙන්මයි අපේ විනාශය තියෙන්නේ කාලේන ධම්ම සවණ සුදුසු කාලෙට ධර්මය අහන්න ඕනේ කල්යාණ මිත්‍රය ඇසුරේ තමයි මේ ඔක්කොම ඉගෙන ගන්නෙ ලද දෙයින් සතුටු වීම බුදුරජාණන් වහන්සේ වදාලා මහන්නේ සන්තුට්ඨිතාවේ සියලු කුසල් දහම් දිනු කරයි. වෙන කිසි දෙයක් දකින්නේ නැහැ කියන බුදුනුවනි. කාලේන ධම්ම ශ්‍රවණ සුදුසු කාලෙට කලින් කාලට ගිහිලා බණහනු ඉවසීම ළඟට. ඊටකට ඉවසීම කොහොමද කියන්නේ? කාන්ති. ඉවසීම. කර්කශ කටුක අමිහිරි දුක් සහිත වේදනා ඉවසන්න ඕනේ. මාරාන්තික වේදනා ඉවසන්න ඕනේ. පුළුවන් ද ඉවසන්න? අන් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කීතින් දෙපැත්තට ඉරද්දී පවා හොරුන්ට ආවෙලා කීතින් ඉරද්දී වෛරසිතක් ඇති කරගත්තොත් මගේ අනුශාසනාව කරන්නේ නැහැ. බුදුරජාණන්සේ කළාද මේ කියන්නේ නොකරද කියන්නේ? උන්වහන්සේ මේට ආත්මභාව ගානකට කලින් කළේ ශාන්තිවාදී තාපසය වෙලා ඉඳී. කලාව ජාති රජුරුව වදකයට කියනවනේ මේ තාපසය අත කපපම් කිව්වා. කැපුවා. අනිකතක් කපපි කිව්වා. කැපුවා. කොඹේ ශාන්තිය කියලා. තාම තිනවා කකුල් දෙකක් කපාපිය කැපුවා කෝ ශාන්තිය කියලා තාම තිනවා කන් දෙකයි නහය කපපන් කිව්වා කපල දැම්ම කෝ ශාන්තිය කියලා තාම තිනවා කිව්වා පපුවේ තින්න කියලා ඇන්න පපුව ටිකක් එහෙම පිටත් වුණා බෝසතන් වහන්සේගේ දැස් මානේ කිසි කෙනෙක් නිරේ යන්නේ බුදුරජාණන් වහන්සේගේ කියන කවර කතාවද ඒකයි දේවදත්තට ළඟට එන්න බැරි වුණේ එතකොට දේවදත්තම තමයි හිටියේ කලාව ජාති රජු වෙලා දැසින් ඈතට යද්දි නොපෙන් තැනට ගිය ගම එහෙම පොළොව පලාගෙන නිරයට බැස්සා. සෙනෙවිරදුන් වෙලා හිටියේ සාරිපුත්තයන් වහන්සේ ළඟට ඇවිල්ලා බෝසතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඍෂීන් වහන්සේ මේ රට වැසියුගෙන තරහක් වෛරයක් ඇති කරගන්න එපා රජ්ජුරුවගෙනම ඇති කරගන්න කිව්වා. එතකොට උන්වහන්සේ ශාන්තිවාදී තාපසය කියනවා සෙනෙවිරත්තුමනි රජ්ජුරුව සුවපත් වේවා දීර්ඝාසන ලබත්වා මගේ සිතේ රජ්ජුරුව ගැනව මිනිස්සු ගැන කවර කතාද රජ්ජුරුව ගැනව අල්ප මාත්‍ර තරහ සිතක් උපන්නේ නැහැ කියනවා කොහොමද ඉවසීම පුළුවන් දෙන්නේ උනාසේ කරලයි දැන් අපිට කියන්නේ කරන්න කියලා කාන්තීච සෝව චස්සත යහපත් දෙයට අවනත වෙන්න ඕනේ එතකොට සමනානංච දස්සන අපි අහලා තිබ්බේ උදේපාන්දර හාමුදුර කෙනෙක් දකින්ට හොඳ නැහැ කියලා දැන් මෙන්න මංගල කාරණාවක් උදේපාන්දර දකින්නේ කියනවා නේ සමනානංච දස්සන ශ්‍රමණුරු දැකීම මංගල කාරණාවක් කාලේන ධම්ම සාකච්ඡා නැත්තම් පින්දපාතෙත් නැහැ අර දාහනේ පූජ කරගෙන තියෙන අවස්ථාවත් නැතිලා යනවා ශ්‍රමණුරු දකින්න ආකබලා ගන්නවා උදේ පාන්දර දැක්කා මූසලයි කියලා නැද්ද අර පින් රැස් කරගෙන තියෙන අවස්ථාවක් නැතිලා කාලේන ධම්ම සාකච්ඡා සුදුසු කාලෙට ගිහිල්ලා ධම් කතාව කරන්න ඕනේ කුසලයේ මොකද්ද අකුසලයේ මොකද්ද අහන්න ඕනේ එතකොට ඒව ඇසුරු කරමින් ඉඳලා දැන් මෙයා පාරට එන්න ඕනේ දැන් මේ ටික කර 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 තපෝච තපස කියන්නේ සීලය සීලය ආතාපි කියලා කියන්නේ වීරිය එතකොට කෙලස්තවන වීරිය කෙලස්තවන වීරියෙන් මෙයා සිල් ගුණ රකින්න ඕනේ තපස කියන්නේ ඒකයි එතකොට බ්‍රහ්මචාරියංච බ්‍රහ්මචාරී කියලා කියන්නේ නිවන් මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිල් රැකරක සිල් රැකරක ආරියෂ්ඨාංගික මාර්ගයේ හික්මෙන්න ඕනි මේ ගුණධම් ටික හදා. ඉස්සෙල්ලා ගුණධම් ටික හදාගෙන නේ දැන් ආරියෂ්ඨාංගික මාර්ගට එන්නේ කියන්නේ. ආපු ගමන් ඊළඟට මොකද වෙන්නේ? නිබ්බා ආර්ය සත්‍යාන දස්සාන.
ආරි සත්‍ය දර්ශනය යුක්ත වෙනවා. අර නිවන් මග යද්දි ආරි සත්‍ය දර්ශනයට එනවා. ඒ ආරි සත්‍ය දර්ශනයට ආපු ගම නිබ්බාන සච්ච කිරිය නිවන සාක්ෂාත් වෙනවා. නිවන සාක්ෂාත් වෙච්ච ගම ඊළඟට කියනවා පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසූකං විරජං කේමං ඒතම් මංගලම. ඉවරයි ඔක්කොම මංගල කාරණා ටික ඇවිල්ලා. කිසි තැනක ශෝක කෙලෙස් හට ගන්න නැති කිසි තැනක නේද බයක් තැති ගැනීමක් ශෝක උලක් කෙලෙස් කිසි දෙයක් හට ගන්න නැති අජරාමර නිවන සාක්ෂාත් කරන පටන් ගත්තේ කොතනින්ද? සත්පුරුෂ ඇසුරේ. අවසන් කළේ කොතනින්ද? අරහත්යෙන් අවසන් වෙන්නේ. ශෝක කෙලෙස් හට ගන්න නැති නික්ලේශී හිතක් බවට පත් වෙලා තමයි අවසන් වෙලා යන්නේ. කොච්චර ලස්සනද බලන්න. මේ අපිට හිතුනේ පිරිත් වලට අපි දැන් කියද්දි පොඩි කාරණාවක් කියලා මේක හිතුනේ නේ. නමුත් දැන් බලන්න කොච්චර අර්ථයක් මේකේ තියෙනවද කියලා. අන්තිමට දැන් පිරිත දාලා තියන්නේ ඒතේන සච්චේන සුවත්තියෝ. මේ මේක මේ විදිහට ගියොත් එහෙම අරහත් වේ සාක්ෂාත් කරන මේක සත්‍යයක්. ඒතේන සච්චේන සුවත්තියෝ. මේ සත්‍ය අනුභවයේ සැමට සිත සැලසේවා කියලා සත්‍ය ක්‍රියාවක් කරන්නේ. එහෙනම් මේ ටික හරියට කරගෙන ගියෝ ජීවිතේට සැබෑම මංගල්‍ය උදා වෙනවා. ජීවිතේට සුබඵල සියල්ල මේකත්සේ තියෙනවා. මේ ටික කරගෙන ගියෝ අපල උපද්දරෝ සියල්ල දූරීභූත වෙලා යනවා. නැත්තර නැති වෙලා යනවා. නැකත් කීතර කිසි දෙයක් ආයෝනේ ඕනිද? ග්‍රහ පූජා කිසි දෙයක් ආයෝනේ ඕනේ නැහැ. සියලු මංගල්‍ය උදා කරන සියලු කාරණා ටික මේකත්සේ තියෙනවා. මේ මංගල්‍ය අවසන් වෙද්දී අරහත්ත්වේ සාක්ෂාත් කරනවා. ඒකාන්ත සත්‍යයි. ඒකාන්ත සත්‍යයි. එහෙම කියලා තමයි පිරිතට දාලා තින්නේ. ඒ තේන සත්‍යේන සුවත්ත්වතු. මේ සත්‍යානුභවේ මේක සත්‍යයක්. මේ සත්‍යානුභවයෙන් සැමට සිත සැලසේවා කියලා. දේශනාව ආගෙන හිටපු අසංකීය ගණනක් දෙව් බඹු එදා මාර්ගඵල ලැබුවා. දැන් බලන්න බුදුරජාන් දැන් අපි අපි මේ සරලව සාරාංශ වශයෙන් මේක තේරුම් ගත්තේ. එතකොට දේවබඹුන්ට බුදුරජාණන් වහන්සේ මේක කියද්දි එතකොට දේවබඹුන්ගේ හිත් බල බල තමයි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ. ඉතින් දෙවරු කියලා කියන්නේ හරි ඥානවන්ත පිරිසක් නේ. එතකොට අර දෙවරුන්ගේ ඔක්කොම සැකකුස් ඉවරයි. දෙවරුත් ඉතින් රැවටිලා හිටියා. දිට්ඨමංගලික කියලා, සුතමංගලික කියලා, මුතමංගලික කියලා රැවටිලා හිටියා. දැන් රැවටෙයිද? අපි බලන්න රැවටිලා යන හැටිනේ. අපිටත් රැවටින් නැතුව බේරෙන්න අවස්ථාව තමයි දැන් මේ තියෙන්නේ. තිසරණේ පිහිටන්න ඕනේ. සැබෑම මංගල කාරණා මොනවද කියලා තීරුම් අරගෙන සත්‍ය තුල පිහිටන්න ඕනේ. සත්‍යේ බැස ගන්න ඕනේ. සත්‍ය තුල සරණ යන්න ඕනේ. ඒ තමයි අපිට තියෙන එකම පිහිට, එකම පිළිසරණ, එකම ආරක්ෂාව. අපේ ආරක්ෂකයාණන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ. සීල දෙව මිනිසුන්ගේ ආරක්ෂකයාණන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ. මේ කරුණු පෙන්නලා දුන්නට අපිට අපි සසරක්ම බුදුරජාණන් වහන්සේට ණය ගැති නේ. අපිට ණය කියලා අවසන් කරන්න අවස්ථාවක් නෑ. ණය කියලා අවසන් වෙන්න තියෙන්නේ මංගල කාරණා ටික හරියට අනුගමනය කරලා ප්‍රතිපත්ති පූජාවෙන් අරහත්ත්වයට පත් වෙලා උන්වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් ඕ පූජෝපහාර දක්වලයි ණය නිදහස් වෙන්න තියෙන්නේ. එතකල්ම අපි උන්වහන්සේට නයිගති මෙහෙම එකක් පෙන්වුවට අප කිසි දෙයක් දන්නේ නැතු හිටියේ. කිසි පාරක් නැහැ. යන එනම නැත්තේය. බුදුරජාණන් වහන්සේ නිසාම අපිට මේ කාරණාවක් අහන්න හරි අවස්ථාව ලැබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සරණ තුල පිහිටන්න, ධර්මයේ සරණ තුල පිහිටන්න, ශ්‍රාවක සංඝරත්නයේ සරණ තුල පිහිටන්න, සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගින සසර දුකෙන් නිදහස් වීමේ වාග්ය වාසනාව උදා වෙත්වා. සාද අද දින